නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ. ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ, මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3, ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ, ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති අඟහරු ග්‍රහය, මතම් කුජ ග්‍රහය වූ මේෂ ලග්නය. මේෂ ලග්නය මේ ආයුබෝවන්. ඉතින් අපි අද කතා කරන්නේ මේ අපේ සුවිශේෂී වූ ග්‍රහ ගෝචරයක් ගැන. ඇත්ත කතාව ඔබගේ 11 වෙනි භාවය, ඒ කියන්නේ අයස්ථානය තුළ දැනට ගමන් කරමින් සිටු සෙනසුරු ග්‍රහය
වක්්‍රභාවයට පැමුණාගේ ජුනි මාසේ. ඉන් ඊට පස්සේ ඔන්න නොවැම්බර් මාසේ 15 දා වක්්‍රභාවය මිදලා නැවත නිවෘත ගමනක් ආරම්භ කරනවා දින 134 තුර මේ ගමන මේ කුම්භ රාශිය තුල අවසන් වෙනවා. මේක එතකොට මේ තත්ත්වයන් තුල දැන් කුම්භ රාශිය කියන්නේ සෙනසුරුගේ රාශියක ඔබ 11 වෙන, ඒ වගේම සෙනසුරු ග්‍රහය කියන ඔබගේ දසවැන්න 11 වෙන අධිපති. ටිකක් විශේෂ ස්ථාන දෙකක්. දසවැන්න කියන්නේ සාමාන්‍යයෙන් රැකී රක්ෂාවන් ගැන කියවන තැන, 11 වෙන කියන්නේ ලැබීම් ගැන යම්කිසි ආකාරයකින් කියන තැන, අයත් ස්ථානය කියන තැන. ඉතින් මේ තත්ත්වය තුළ මේ මේෂ ලග්නයේ තියෙන හිමියන්ට ඉතා සුවිශේෂී මේ සෙනසුරු කියන ග්‍රහය. ඉතින් ඔය තත්ත්වයන් තුළ දැන් සෙනසුරු කුම්භ රාශි ගත වෙලා අවුරුදු දෙකහමාරක් ගෙවුණා. ඊට කලින් මකර රාශියත් අවුරුදු දෙකහමාරක් ගෙවුණා. පහක් විතර සෙනසුරු ස්වක්ෂේත්‍රව ඇවිල්ලා ඔන්න අන්තිම දින 134යි කියන්නේ. ඒ කියන්නේ මීට පස්සේ ආයේ ඔය වගේ තත්ත්වයක් උදා වෙන්නේ ආය කුම්භ රාශියකට එන්නේ සෙනසුරු ග්‍රහය අවුරුදු 27ක් විතර යනවා. 27ක් 28ක් විතර යනවා. අඩුම වශයෙන් මකර රාශියටත් එන්න අවුරුදු 25ක් විතර ගත වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ හැමදේම කතාලා මේ හිතමනාපකම් කරගන්න අවශ්‍ය නැහැ. අපි යථාර්ථය කතා කරොත් සමහරුන්ගේ ජීවිත කතාවලට ආය සෙනසුරු කුම්භ රාශියේ සිටින කාලයක් අහු නොවෙන්නත් පුළුවන්. අපි ඒක නෙමෙයි කියන්නේ, ඒක මම කියන්නේ මේ වයස්ගත වය වෘද්ධයට පමණක් කියන කතාවක් කියලා නෑ. අපේ ජීවිතය මේ කතා කරන මගේ ජීවිතය වෙන්න පුළුවන්. අපි කොච්චර තරුණ වුණත් තව කුඩා දරුවෝ වෙන්න පුළුවන්. තව අවුරුදු 25 ජීවිතය කියන්නේ අපිට හෙටද කියලා විශ්වාස නැහැ. ඉතින් ඒක නිසා ඒ තත්වයන් තුළ ඔන්න ටිකක් කාලෙකින් ආයෙනු ලැබෙන. දැන් අපි කියමුකෝ එහෙම ජීවිතේට ගැටලුවක් වෙන්නේ නැතුව හිටියා කියලා. ඉතින් ඔබට අවුරුදු 20ක් 25ක් කෙනෙක් නะ. ඇත්තටම තව අවුරුදු 25ක් කියන්නේ අවුරුදු 50 පැනලානේ. අන්න ඒක ජීවිතේ හොඳම කාලයක් ගෙවිලා අවසන්. ඒ නිසා මේ දින 134 ඉතා සුවිශේෂී කියන්නේ ප්‍රධානම හේතුවක් ඒක. ඉතින් දැන් 134 තුළ අපි ඔබේ අයස්ථානයේ සෙනසුරු ගමන් කරන අවසාන දින 134 කොහොමද මේ ජීවිතේ ගොඩදාගන්නේ? කොහොමද මේ ධන යෝගයක් මතු කරගන්නේ? කොහොමද සක්‍රීය කරගන්නේ? ඒ විතර නෙමෙයි, කොහොමද පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ සාර්ථක කරගන්න, අධ්‍යාපනයට සාර්ථක කරන්න, නිරෝගී වෙන්න කියලා. ඒක ගැන කතා කර යද්දී ඔන්න මේ කාල සීමාව තුළ අපි මේ සෙනසුරු 11 වෙනේ ගමන් කරන කාල සීමාවට ටිකක් වේගවත් ගමනක්, වේගවත් කියන අදහස් කරන සෙනසුරු ග්‍රහය වේග වෙනස් කරලා නෙමෙයි. සාමාන්‍ය මේ අපි සාපේක්ෂ චලිතයන්නේ සායත අපේ මේ පෘථිවියත් ගමන් කරන සෙනසුරුත් ගමන් කරන අනේ වගේ තත්ත්වයන් තුළ සාපේක්ෂව ටිකක් වේගවත් ගමනක් ක්‍රියාත්මක වෙන වෙලාවක ඇත්තර මේෂ ලග්න හිමියන්ට මේ 11 වෙනි තුළ සෙනසුරුගේ ක්‍රියාත්මක වීම ලැබීම් තත්ත්වයන් තුළට යහපත් කාලී තත්ත්වයක්. හැබැයි ඔබ මෙන්න මේ දේ හොඳින් මතක තියාගන්න. මේක මේ මම දැක්කා ගොඩාක් අය දැන් කීප දෙනෙක්ම දාලා තිනවා Facebook මේ YouTube එකේ Facebook එකේ මේ ලබන වසරේ ඉඳලා මේෂ රාශි මේෂ ලග්නය සෙනසුරුට බිලි වෙලා දරුණු ඒ රාශියකට යනවලු. අවුරුදු 7 මාරක් ඒ රාශියකේ ගෙවන්න වෙනවලු. ඒ දේ තුළ ඉතාමත්ම අමාරු කාලයක් යනවලු. ඉතින් ඔය වගේ බය කරලා මොකද සමහරු දින් ඔබ බය වෙන තරමට තමයි ඔවුන්ගේ බිස්නස් සාර්ථක වෙන්නේ, ව්‍යාපාර සාර්ථක වෙන්නේ. නෑ මෙහෙමයි, මම කියන්නේ ඒ රාශියකයක් ලබන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන් ඒ රාශිය ලැබෙනවා. මොකද 12 වෙනට සෙනසුරු ගම ආපු ගම්ම ඕනෑම ලග්නයකට ඒ 12 වෙන තුල සෙනසුරු ගමන් කරන, පළවෙනි තුන ගමන් කරන, දෙවෙනි තුල ගමන් කරන කාල පච්චයේදී අවුරුදු 7 මාර ලග්නේ රාශියකයක් ක්‍රියාත්මක වෙනවා. ඔය අතර චන්ද්‍රයත් ඔය ආසන්න හිටියොත් ජන්මේ රාශියකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ තත්ත්වය අනිවාර්යෙන් වසර 7 මාරක් මේ ශිලග්න මියර බලපානවා. හැබැයි ඔය කියන දරුණු ගණයේ දේවල් තුල බලපෑම් ඇති වෙනවද? ඔව්, ඒවත් විය හැකි. හැබැයි ඒ රාශියකයේ තුල ඔයගොල්ලෝ හංගන යහපත් ප්‍රතිකරුත් තියෙන්න පුළුවන්. එහෙනම් අපි ඒක මාර්තු 29 පස්සේ කතා කරමු. මේෂ ලග්න හිමියන්ට ඒ රාශියකෙන අවුරුදු 7 මාර තුල ඒකෙන අසුභකාරී දේවල් ගන්න නැතුව සුභ කරගන්න විදිය, ඒකේ තුල තියෙන ඒ රාශියක ඇතුළේ තියෙන සුභ ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය සාර්ථකත්වය කියන දේවල් තුල ඉහළට යම්කිසි ආකාරයෙන් තනතුරු තාන්නමන් හොන ඕවා මතු කරගන්න හැටි, ධනය මතු කරගන්න හැටි අපි ඒ දාර කතා කරමු. එහෙනම් අපි මේ කතා කරමු මේ දින 134 තුල ගොඩාක් දුරට මේෂ ලග්න හිමියාට ඔබට හොඳ ආර්ථික ස්ථාවරයක් සකසා ගන්න හැකියාවක් නිර්මාණය වෙනවා. හැබැයි මේක ලේසි වැඩක් නෙමෙයි. මේ කාලේ ටිකක් කට්ට කන්නම සිදු වෙනවා. කට්ට කනවා කියන එක ඒ කියන්නේ SMS එකක් නෙමෙයි, ටිකක් අපහසුතාව. හැබැයි ඔබට අවස්ථාවල් එනවා. මේ වෙලාවේ අවස්ථාවල් මග හැරගන්න එපා. මොකද හේතුව දැන් 7 මාර ඒ රාශියක් ඇදී මේ ලැබිලා තියෙන කාලය ඒ අවුරුදු 7 මාරට මුණ දෙන්න පුළුවන් ඉතින් ස්ථාවරයක් ඔබට සකසා ගන්න. අන්න ඒක නිසා මේෂ ලග්න හිමියා ක්‍රියාත්මක විය යුතුම කාල සීමාවක් ඔය කල් දැමීම් කම්මැලිකම් මත ඇරලා මේ වෙලාවේ උපරිමයෙන්ම උත්සාහ කරන්න. ඔබගේ කටයුතු අනිවාර්යෙන් කරන්න මග අරින්න එපා. දැන් රැකිරක්ෂා කටයුතු තුළ වුණත් ඔය රැකිරක්ෂාවල් වල ප්‍රශ්න ගැටලු ඒ වැඩියෙන් ඔබට මේ කාල සීමාව තුළ වැඩ කරන්න සිද්ධ වෙයි. කාලය ගැටලු වෙයි, මහන්සි වෙන්න වෙයි. සමහරක් වෙලාවට ඔබේ අර 8-5 රැකියාව වෙනකොට සමහරකට ගෙදරදී 7-8 වෙයි.
එහෙම හිතන්න එපා. මේ කාලේ පුළුවන් තරම් කාලය මහන්සිය අරගෙන රැකියාවට මුල් තැන දීලා කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද මේ දේ තුළ රැකියාව තුළ ඔබට හොඳ ස්ථාවරයකට යන්න පුළුවන් වෙනවා. මොකද මාර්තු වලින් පස්සේ ඔබට යම්කිසි ආකාරයකින් තනතුරුළු තාන්න මන ලාභ තියෙනවනම් ඒක අත්කරගන්න මෙන්න මේ කාලේ ඔබ කරන කටයුතු ඉතාමත්ම වැදගත් වෙනවා. හැබැයි හොඳින් මතක තියාගන්න මේ කාල සීමා තුළ මේ කාලේ මිතුරෝ කියලා කට්ටියක් වැඩි. හැබැයි ඔය කිසිද කෙනෙක් අර විපතේදී නැති අය අර දුකට නැති සැපට විතරක් කියන මිතුරු නම් වැඩි. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් තරම් කායික තරහ නෙමෙයි කවුරුත් නෑ හිතරිදෝල දැන් උද ඒකට වැඩ කරන්න හිතරිදෝල කවුරුත් ඕන්නේ නෑ කියන මතේ වැඩ කරලා නෙමෙයි. නෑ හැමෝම අර අතේ දුරින් තබාගෙන කටයුතු කරන්න උත්සාහ දැරීම තමයි මේෂ ලග්න හිමියා කළ යුතුම කාරණාව. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබට දැන් ඔබගේ යම්කිසි සාර්ථකත්වයක් පේන තැනකට එද්දී ටිකක් අර අලුත් අලුත් අය මුණ ගැහෙනව අලුත් අයත් යාලේ එළියෙනවා. හැබැයි මෙහෙමයි ඒ පිරිසත් එකතු වෙලා ටිකක් ඉහළට යදිරියක් තමන් ඉහළට ගියා කියලා පෙන්නඳ සාමාන්‍යයෙන් ටිකක් අර සුපෝගභෝගී ජීවිතයක් ගත කරනවා කියලා පෙන්නඳ උත්සාහ කරන තත්ත්වයක් පෙන්වන එහෙම නෙමෙයි. පුළුවන් තරම් ඔබ මේ කාලේ උත්සාහ කරන්න ඕනේ හම්බ කරන්න ඉතිරි කරන්න. වැය කිරීම නෙමෙයි. මේ වෙලාවේ රජෙක් වගේ හම්බ කරලා අපි යාචකෙක් වගේ ජීවත් යාචකකගේ ජීවත් වෙනවා කියන්නේ මේ නොකා නොබී නෙමෙයි. නැත්නම් කාගත් සල්ලි ඉල්ලීල කියන එකක් නෙමෙයි. නැ ටික අල්පේච්ඡ ජීවිතයක් ඉවන්න. යාචකෙක්ම වෙන්න ඕනේ. අපි කියමුකෝ ටිකක් අවම වශයෙන් සාමාන්‍ය අඩුම ජීවන රටාවක් ගෙම. අන්න ඒ වගේ උසාර මොකද මේ කාලේ පුළුවන් තරම් ඉතිරි කර ගැනීම ඔබට ඉදිරියට වැදගත් වේවි. ඒ නිසා ඔය අනවශ්‍ය යාළු ඉහළ ඇසිරුම්කන් තුල ඒවා පොඩ්ඩක් අඩු කරගන්න උත්සාහ කරන්න. ටිකක් ඉහළට යද්දි ඉහළ ඉහළ හම්බ වෙන අතර ටිකක් තමත් ඉහළ ඉදිරිය ඉන්න පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වගේ දේවල් ටිකක් අඳින පළඳින ටිකක් වටිනා කියන දේවල් ගන්න වෙනවා. වාහන ගන්න වෙනවනේ ওই වගේ දේවල් නෑ. ඒ ඊට පස්සේ ෆිනෑන්ස් කරලා ගන්න. අන්න ඒව නම් මේ කාලේ කරන්න යන්න එපා. එහෙමනොත් මේ අත්‍යවශ්‍යම හදනක නෙමෙයි ඉරිදී අවුරුදු හතමාරට කරන්න යන්නේ. ඔබ කරන්න යන්නේ ඉදිරි අවුරුදු හතමාරම කඩාවට්ටා ගන්න. ඒ නිසා මේ ණය වෙලා ගෙවල් හදන්න ෆිනෑන්ස් ගෙවල් වෙන්න වාහන ගන්න නම් මේ කාලේ කරන්න එපා. ණය කියන එක හරිම විසක්ක. මොකද ඔබ අද ඒක තේරුම් ගන්න නැතුයයි බැරිලත් ඔබක වෙලා බලන්න ඔබට ලැබෙන මාර්තු වලින් පස්සේ ගොඩේමක් නැත්තරම නැති වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න මේ කාලේ පුළුවන් තරම් මහන්සියෙන් වැඩ කරලා තමා මේ කතාව මේ අපි සරල භාෂාවෙන් කිව්වොත් ගේම ගහන්න වෙන්නේ. ඒ සඳහා මේ කොහෙන්ද සල්ලි කියලා සමහර නැහැ. ඒකට අවස්ථාව වෙනවා. මුදල් වැය කර කර කරන්න ඕනේ නැහැ. ටිකක් මහන්සි වෙන්න දැන් ව්‍යාපාරයක් කරන්න පුළුවන් නේ. රැකියාවක් කරන ගම අර සුළුෙන් සුළුෙන් මහා ලොකු දේවල් මහා පරිමාණෙන් නෙමෙයි ව්‍යාපාර කරන සල්ලිකෝ කියලා හනට නෑ එහෙම නෙමෙයි. අතරමැදි වැව තමන්ට පාඩුවක් තමන්ට යම්කිසි සමන අලාභයක් නොවන ආකාරයේ තියෙන ව්‍යාපාර. ඒ කියන්නේ ඉන්නවා වෙලෙන්දා එතකොට මිලදී ගන්නගෙන ඔබ අතරමැදිය. එතකොට ඔබ කරන්නේ ඕඩරේ ගත්තා ඒ ඇඩ්වාන්ස් එකක් ගත්තා ගිහිල්ලා ඒ මිලදී ගැනීම කරා දුන්නා අන්න තමන්ගේ ලාභේ තියාගත්තා ඉතුරු ගාන බේරුවා. ඔය වගේ අන්න ඒ වගේ වෙලඳාම් වල තමයි ඉතාමත් යහපත්. මම මේක දැන් මේෂ ලග්න මියාට මාස දෙක තුනක් කියන ලග්න කීපයකට මේ කිව්වා මම. ඉතින් මේ తත්වය ගොඩාක් දුර මේෂ ලග්න වල ඉතා වැදගත්. මේෂ සිංහ කියන ලග්න දෙකට මේ කතාව ඉතාමත් වැදගත්. මොකද ඔබ ඉදිරියේ ඒ රස්සක පෙනිපෙනී තියෙන කාලය. ඒක නිසා ඒ කාලයට මුහුණ දෙන්න නම් ඔබ මේ වෙද්දි ඔබගේ ආර්ථිකමය ස්ථාවර මාර්ග ඔබට ස්ථාවර රැකියාවක් නැත්තම් මේ කාලේ උපරිම උත්සාහ කරන්න මේ ඔබ ඔබගේ ආර්ථිකමය ස්ථාවරත්වය සකසා ගන්න රැකියාවක් හොයාගන්න. මොකද මේ කාලේ රැකියාවක් ලැබෙනවා. රැකියාවල් අහිමි වෙලා හිටපැයි හොඳ රැකියාවක් ලැබෙනවා. ඒ රැකියාවල් තුළ අර ෂනීන් සීග්‍රේන් ඔබට හැකියාව ලැබෙනවා ස්ථාවර වෙන්න. ස්ථාවරත්වය තුළ ගමනක් යන්න නේද මේ දිනක සිට තුළ ඒ සියලු දේ කරන්න නම් ඔබ දැම්ම මේකට උත්සාහ කර යුතුමයි. විදේශගත වෙන්න බලාපොරොත්තු ඉන්නට ඉතා යහපත් කාලයක්. මේක විදේශගත වෙන්න හැකියාව පාදනවා. ගිහිල්ලා එහෙත් ස්ථාවරයක් හදන්න මේ කාල සීමා තුළ ඉතාමත් යහපත් විදේශගත වෙන්න. එහෙනම් විදේශගත වීමත් යහපත් ඉස්සරහ කාල සීමාවත් එක. නිසා පුළුවන් තරම් මේ ශලක් නෙමෙයි විදේශගත වෙන්න අදහසක් තියෙන එකට උමනාවක් තියෙනවා හැකියාවක් තියෙනවා මේ කාලේ යොමු වෙන්න. ඒ தත්ත්වය ඉතා යහපත්. මොකද ඉදිරිද අවුරුදු 7මාර සාමාන්‍ය විදේශගත රටකින් ඉඳන් ගෙවද්දි ටිකක් අර තියෙන මොකද දැන් අර හැපෙන එකට ගැටෙන මිනිස්සුඩු මේ හැම දෙයක්ම ඒ රාස්ත්‍රක ඔය කියන දේවල් ඒ ගොඩාක් බලපාන්නේ මනසට. මනසට බලපාලා මනස අවුල් කරගත්තට පස්සෙ තමයි අනිත් තැන් වලට බලපාන ගන්නේ. රැකියාවක් හරියට කරගන්න බැරි වෙනවා. රැකියාව විනාශ වෙනවා. එතකොට බැඳීමක් හරියට කරගන්න බැරි වෙනවා. බැඳීම එන ඔය ඒ රාස්ත්‍රක බලපාන්නේ මනසට. නමුත් ඒවල ප්‍රතිඵල මනස විකෘති වීමේ ප්‍රතිඵල තමයි අර පාඩු ඔය වගේම බිඳ වැටීම් ලෙස එන්නේ. ඒක පැහැදිලිව හොඳට මතක තියාගන්න. එහෙනම් අපි වැටෙන්නේ නැතුව ඉඳයි ඕනේ. මනස ශක්තිමත් කරගන්න ඕනේ. නේද? ඒකට මම නිවැරදි පිළියම් පිළිද මේ වීඩියෝ අවසානයේත් කියනවා. ඒ වගේම මම ඔබට තව තව ක්‍රම යෝජනා කරනවා. ඒ කියන්නේ පුළුවන් තරම් දැම්ම මේ ක්‍රම හුරු කරගන්න.
විදේශගත රටක හිටියත් මේ කරන්න පුළුවන්. දැන් බෝධි පූජාවල් ඒ වගේ මේවා පන්සල්වලට ගිහිල්ලා කරන්න බැරි වෙවි. නමුත් ඔබට රෑ නිදි යන කලින් කාමරේ ඉඳන් භාවනාවක් කරන්න පුළුවන්. බෝධියක් ගාව ඉන්න කියලා හිතින්. මොකද මේ හැමදේම අපිට තියෙන්නේ යම් සංකේතාත්මක දේවල්. දැන් අපේ ගමේ පන්සලේ බෝධිය කියන එක, බෝධින් වහන්සේ කියන එක අර බුදුජානන් වහන්සේ පිටදුන ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. එහෙනම් නමුත් අපිට ඒ දේ තුළ අපි ඒ සංකේතවත් වෙනවා, චෛත්‍ය තුළ සංකේතවත් වෙනවා. අන්න ඒ දේ තුළ අපිට මනසට ධනාත්ම භාවයක් ඇදලා අපේ යම්කිසි මනසට මේ බලපෑමක් ඇති කරනනේ අපි එතන ඉන්නේ කියලා ඒ සිතුවිල්ල තුළ. අන්න එහෙනම් ඔබ හිතින්ම වගන මං ඉන්නේ මෙතන කියලා පොඩක් කල්පනා කරලා ඔබ සිහි ගන්නන්න. ඇස් දෙවහන මුලින් ඔබේ එක්කෝ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ, රුවන්වැලි මහා සායරදු, එහෙම නැත්නම් තමන්ගේ ගමේ බෝධිය, තමන්ගේ ගමේ චෛත්‍ය, පන්සල හිතින් තියන මම එතන හිටපු විදිය, එන්නේ ඉන්නේ මෙතන කියලා හිතින් මවාගත්තාම ටික වෙලාවක් ඇද්දී ඔබ එතනට දැනෙනවා. අන්න ඊට පස්සේ ඔබ ඒ ඔක්කොම ඒ කරන දේවල් ඔබ කරනවා කියලා තියන් කරන්න. ඒකයි වැදගත්. මේක මනසටයි මේ දේ බලපෑම තියෙන්න ඕනේ. මොකද මනසනේ අවුල් වෙන්නේ. ඒක නිසා ඔන්න ඔබට ලොකු මේ ටික කවුරු නොදන්න දෙයක් කියලා දුන්නා. මේ ඒරස්සක බලපාන්නේ කොතනද? බලපාන්නේ ගොඩාක් දුරට මානසිකත්වයේ උරා දුන්නම 100%. ඒ මානසිකත්වයේ අවුල් වීම තුළ තමයි අනිත් තැන් වලට බලපා ගන්න විහිං අපි අද වැටීම තුළ. ඒ නිසා මේ භාවනාව මේ දේවල් වල ටිකක් මේ කාලේ හුරු වෙන්න වගේ බලන්න. මේ දිනක 34 ඔන්න අපි හොඳ සූදානමක් වෙන්න ඒ කාලට මූණ දීලා ඒ කාලේ අසුබ කියන දේවල් 100%ම නැති කරන ඔන්න ඒ රස්ත කාලේ මම ගොඩ ගියා. අන්න අරයා කිව්වා මෙහෙන් බිලිනවා, මෙහෙන් බිලිනවා, අපි නැති වෙනවා, විනාශ වෙනවා, කඩා වැටෙනවා කියලා. ඒ කියපු කාලේ වෙනස් කළා මම පෙන්නුවා. අන්න ඔබට හැකියාව තියෙනවා. ඔබ වාසනාවන්ත. ඔබ මේ වැඩසටහන අහන එක, අර වැඩසටහන අහපු අය ඇති. මම ඒක මමත් දැකලා මමත් ඇහුවා මේ මිනිස්සයා මොනවද කියන කියලා. ඇත්තටම මිනිස්සුන්ව මාරිදිර බය කරලා දෙන. එහෙම බය වෙන්න එපා. අපිට මේ මනසට ලොකු දෙයක් වෙනස් කරන්න පුළුවන්. කුසල් අකුසල් මත සියලු දේ වෙනස් වෙනවනම් අපි පුළුවන් තරම් අකුසල් නිසා නම් අපිට මේ ඒරස්සක තුළ අසුබ පරිණාමයන්නේ. අපි පුළුවන් තරම් මේ කාලේ කුසල් වඩමු. එතකොට අකුසල් කියන්නේ ඍණ නම් ධන නම් සුබ කුසල් කියන්නේ. එහෙනම් ධන පැත්ත වැඩි වෙද්දී ඍණ පැත්ත අඩු වෙද්දී ලැබෙන දේ ධන වෙනවා, උත්තරේ ධන වෙනවා. අන්න ඒක ගණිතය, ඒක විද්‍යාත්මකයි. පැහැදිලි නේද මේ කියන දේ? ඒක නිසා බුරුබුරු දේවල් පස්සේ යන්න එපා. උරටත් තර ජ්‍යොතිෂ පස්සේ ගිහලා ඔලු කුරුවල් කරගන්න එපා. තමන්ට හැකියි කියන මතේ උඩ වැඩ කරන්න. මෙන්න මේ කාලේ හොඳ අවස්ථාල් ලැබලා දෙනවා. රැකියාවල් තුල දියුණු වෙන්න, පඩි වැඩි කරගන්න, දීමනා ලබන්න, ව්‍යාපාර තුල ලාභ ලබන්න ඉතාලම යහපත් මේ කාල පරිච්ඡේද තුල. දැන් සමහරු වනා මේ රැකී රක්ෂා ව්‍යාපාර කරන විතරද කියන්නේ අපේ මේ කුලී වැඩ කරන අයට, ගොවිතැන් කටයුතු කරන අයට කියන්නේ. ඒවත් රැකී රක්ෂා ව්‍යාපාර තමයි. තේරුම් ගන්න. තමන්ව පහත් කරලා සලකන්න එපා. ඉතාමත්ම මේ වැදගත්. ඒ වගේම ගෞරවනීය රැකියා ඒවා කුලී වැඩ කරනවා කියන්නේ කොච්චර දේද? තමන්ගේ ශක්තිය, තමන්ගේ කාය වෙහෙසලා කරන වැඩ, ගොවිතැන කියන්නේ ඒ වගේ දේවල්. එතකොට හොරකම් කරන්නේ නැත්නම් ඒ කිසි දෙයක් පහත් නැහැ. ඒ නිසා තමන් තමන්ව පහත් කරන් කමෙන්ට් දාන්න එපා. අයි අපේ රස්සාල් ෆුට්බෝල් පොඩි නිසාද අපි ගැන කියන්නේ? රැකී රක්ෂා ව්‍යාපාර කියපම ඔබ කරන හම්බ කරන ජීවිකාවල් සියල්ල ඇති වෙනවා. ඒක ස්වයං රැකියාවක් වුණත් ගැටලු නැහැ. මොකද මේ කාලේ ඉතා යහපත්ව ස්වයං රැකියාවක් කරන අයට, ගොවිතැන් කටයුතු කරන අයට, කෘෂිකාර්ම කටයුතු කරන අයට, අනිත් පැත්තෙන් කතා කරපම ඔබට මේ කාලේ පතල් සම්බන්ධයෙන් කටයුතු කරන අයට, අනිත් පැත්තෙන් කතාම කුලී වැඩ කරන අයට, තමන්ගේ ශ්‍රමය මේ වෙහෙසලා කටයුතු කරන අයට, ඒ වගේම මේ සෙනසුරු ඉන්නේ තමන්ගේම රාශියක. සෙනසුරු කියන්නේ පොදු ජනතාව යම්කිසි ආකාරයකින් නියෝජනය වෙන ග්‍රහයා, තමන්ගේම ගෙදර ඉන්නේ. එනම් මේ අන්තිම දින 134. එහෙනම් පුළුවන් තරම් මිනිසුත් එක්ක සාමාන්‍ය ජනතාවත් එක්ක ගැටෙන රැකියාවල් ව්‍යාපාර ජීවිකාවල් කරන අයට මේ කාලේ ඒ දේ තුළ ලාභ ප්‍රයෝජන ලොකු සාර්ථකත්වයක් ලබන්න හැකියාව පදනවා. ඔන්න මේෂලග්න හිමියන්ට දේශපාලනයට එන්න බලාපොරොත්තු ඉන්නවනම් ඔන්න දේශපාලනයට ඉතා යහපත් කාලයක්. මේ කාලේ හොඳ ආරම්භයක් ගන්න. මාර්තු මාසෙන් පස්සේ ඒක හොඳ යහපත්. තමන්ගේ ඉලක්කවලට යන්න පුළුවන්. ඉදිරියේදී බලාපොරොත්තු නොවුණු විදිහේ දේශපාලන පෙරළි වෙන කාලයක්. විශේෂයෙන්ම 2025 මැයි මාසෙන් පස්සේ කාල සීමා තුළ අපි ඒව කතා කරන්නේ. අපි දේශපාලන ගැන කතා කරලා අවශ්‍ය නැහැනි. අපි අපේ ලග්න ගැන කතා කරේ. නමුත් අර එහෙම සූදානම්ක් තියෙනවා. දැන් මේ වෙලාවේ අදහරිමත් වෙලා දැන් වැඩක් නැහැ. දේශපාලන කරන්න ආයේ කාලයක් එන්නේ නැහැ. ඡන්දත් තියෙන ටික ඔක්කොම වෙලා ඉවරයි කියලා. නැහැ, කලබල වෙන්න එපා. මැයි මාසෙන් පස්සේ ඒකට හොඳයි. ඒ නිසා එන්න ඒ වගේ දේවල් වලට ඕන සමාජ සේවා කටයුතු කරන ගුරු වෘත්තිය නිරත වෙන මේෂ ලග්න හිමියන්ට ඉදිරියේ යහපත්. එහෙනම් ඒ සඳහා ආරම්භයේ එදා වෙනකන් ඉන්න එපා. ගන්න දැම්මම ගන්න. ඔය ගුරුවරු ඔය ටියුෂන් ක්ලාස් කරන්න, නැත්නම් ඔය පොත්පත් ලියන්න, ප්‍රකාශන කරන්න, අධ්‍යාපනික පොත්පත්, අධ්‍යාපන ශේෂ්ත්‍රයට අදාළව යම්කිසි ආකාරයෙන් කරන වෙනත් වෙනත් දේ තුළ ඔන්න ලොකු වියදමක් දරන්න නැතුව හොඳ ලාභ ලබන විදිහේ ව්‍යාපාර ආරම්භ කරන්න හොඳ හැකියාව තියෙන නිසා ඔය ගුරු වෘත්තිය ඉන්න අය ඒ වගේ දෙයකට යොමුවෙන් පොත් ලියන්න, එහෙම නැත්නම් යම්කිසි ප්‍රශ්න පත්‍ර කට්ටල හදලා දෙන්න, නැත්නම් ටියුෂන් ක්ලාස් කරන්න. ඔන්න තව මේ වගේ අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ ක්‍රම හොයාගෙන කරන්න උත්සාහ කරන. මොකද ඒක ඉතා යහපත් කාල පරිච්ඡේද. රැකියාවල උසස් වීම ඔන්න මාර්තු මාසයේ වගේ වෙද්දී ලැබෙන්න තියෙනවා. ඒවට නිවැරදි දෙන අවශ්‍ය කරන
තත්වය හදාගන්න මේ කලන අධ්‍යාපන සුසකං ඔන්නන් එහෙමයි එක්ස්පිරියන්ස් මදින ඒවායි ඒත ඔබ හැදෑරියු පැති තියෙනවා සමහරක් කලාට ඔබට ඒ පැතිවල දැනුම දුරලන්න පුළන් ඒ සඳ අන්න ඒටික සාර්ථක කරන්න නත සටිෆිකට්ස් කීපයක් ඕනවා එක එක පැතිවල ඒව හදාගන්න ඒ කරන කෝස් කරන්න මේ කාල පෙළමෙනකොද ඉදිරියේ ඔබට තියෙනවා යම්කිසි ආකාරකින් උසස්වීම හැබැයි ඒ කාලෙදි මේ මං කියන දේවල් සකස් කරගෙන ඉන්න නැතුව හිටියොත් ඔබට තවත් කාලය යාවි. එහෙනම් පසුතැවෙන්නේ නැතුව, එතැ වෙන්නේ නැතුව ඉන්නක දැන් ඒක ලෑස්ති වෙන්න. ඔබ කාටවත් කිය කී ඉන්නෝ නැහැ මම මේක කරන්නේ මේ ප්‍රොමෝෂන් එකක් බලාපොරොත්තු වෙන නැහැ. ඔබ ඔබගේ පාඩුවේ වැඩේ කරන්න. ඉලක්කය අනේ තමන්ගේ ඉදිරිය, තමන්ගේ ඉලක්කය හැම වෙලේම රහසේ තියාගන්න. තමන් ක්‍රියාත්මක වෙන්න. ඒක ජයග්‍රහණය එතකොට විවර වෙවි. මේ කාල සීමා තුළ තමන්ගේ බලාපොරොත්තු සියල්ල රහසේ තබා ගන්න. කායික්වත් කියන්නේ නැපා. තමන් තමන්ගේ අදිෂ්ඨාන තුළ යන. මොකද නැත්තම් සමහරු එකට ප්‍රශ්න ඇති කරાવી. එහෙම නැත්තම් සමහරු ඒවා විහිළුවට ගනී. ඒවා තුළ ඔබට මානසික ඍණාත්මක භාවයක් නැති වෙවි. ඒක නිසා කිසිම කෙනෙක් කියන්න එපා. තමන්ගේ ඉලක්කය තමාගේ හිතේ තියන ඒකට නිවැරදි ලෙස කටයුතු කරන්න මේෂ ලග්න හිමියනි. ඔය එනේ රාශියක ඔබට හානියක් වෙන්නෙම නැහැ. ඔබ හරියට දැන් ඉඳන් ලෑස්ති වෙනොත් මම ඒ කාලෙකට ඔබට ඒ දේවල් වඩදා ගන්න දී කියන බය වෙන්න එපා. ඒ නිසා යන්න ගමන මේක හොඳ කාලයක් යොමු වෙලා තියෙන්නේ. මේ කාලේ ඔන්න ධනෙ ලැබීම මතින් හොඳයි. ධනෙ ලැබීම කියන්නේ ලොතරැයි වාසනාව නෙමෙයි. සමහර විට ධනෙ ලැබීම කියනවා ලොතරැයි කියලා. නෑ, ඒ වගේ කියන්නේ යම් කෙනෙක් නිකන් ලැබෙන දේ නෙමෙයි. ඔබ කරන දේවල් තුළ ඔබට ආ ඩබල් ලාභයක් වෙනවා. අන්න ඒ වගේ දේවල් ව්‍යාපාර තුළ ලාභද. නැත්තම් ව්‍යාපාර දියුණු වෙනවා. වෙනදට ඔබ මාසකට කරේ වෙළඳාම් 100න ඕන 200 300ක් මේ කාලේ කරන්න පුළුවන්. ඒතර ලාභේ තුන් ගුණයක් වෙනවා. ඒ නිසා මේ කාලේ ව්‍යාපාර කටයුතු කරන මේෂ ලංක්‍රීමට ඉතා යහපත්. මේ කාලයක් තිස්සේ ආර්ථික වශයෙන් ඇද වැටලා ඉඳලා යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ඔන්න ඔබගේ කටයුතු සාර්ථක කරගන්න හොඳ කාලයක් එදෙනක් දවසක්වත් අපතේ ආරෙන්න එපා. දැන් මේ දිනේ වෙද්දිත් දවස් දෙකක් ගෙවිලා, දෙකක් නෙමෙයි 4ක් ගෙවිලා ඉවරයි. එතකොට ඔබ දින 130යි ඔබට දැන් තියෙන. මම මේ රෙකෝඩ් කරනවා. සමහරට ඔබ දැන් මේ වැඩසටහන අහද්දි තවත් දින ගිහිලා තියෙන පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ වෙලේම යොමු වෙලා ඒ කටයුතු කරන්න ආරම්භ කරන උත්සාහ කරන්න. දවසක්වත් කල් දාන්න එපා. මොකද ආරම්භය තමයි වැදගත් වෙන්නේ. ඒ පීවර ඉදිරියට යන්න ඔබට හැකියාව දෙන. හැබැයි දැනුමක් ඇතුව යන්න. නොදැනුවත් කවුරුත් කියන වාල දේවල් පටන් ගන්න නෙමෙයි. තමන්ගේ හැකියාවට ගැලපෙන, තමන්ගේ දැනුමට ගැලපෙන දේ සුළුවෙන් ආරම්භ කරන. ටික ඒ ගැන ඔබ අත්දැකීම් ලැබෙමින්, තව දේවල් හොයමින්, ඉගෙන ගනිමින් ඉස්සරහට යන්න කියලා තියෙනවා. මහා ලොකු ණය ආරන් ලොකු ලොකු මුදල් ආයෝජන කරලා නෙමෙයි පොඩියට පටන් ගන්න. පොඩියට පටන් ගත්තොත් තමයි යන්න වෙන්නේ. නැත්නම් ලොකුවට පටන් අරන් ගියොත් අර ඔබට මුල් ටික මග ඇරලයි. ඒ පියවරෙන් පියවර යද්දී සාර්ථකත්වයේ තියෙන. දැන් පියවර 7ක් 8ක් උඩින් පටන් ගත්තාම ඔබට මුල් පියවර 7ට මග ඇරලා. ඒ දේවල් විච්ච දේවල් දන්නේ නැහැ. අන්න එතකොට ඉදිරියට යද්දී ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න බිම ඉඳන් කොච්චර අතේ සල්ලි තිබ්බකෙම ඔබට දැන් මේලා ගොඩාක් සල්ලි අතේ තියෙන මොකක් හරි හේතුවක්. ඒ ලොකු ලොකු දේවල් ආයෝජන කරන්න යන්න එපා. බිඳු ඉඳන්ම පටන් අරන් යන්න ගමනක් ඔබට හැකියි. අතන ටිකක් දිගට කතාව කිව්වේ අර වීඩියෝ එක මම දැක්ක නිසා. මම දැක්ක ගොඩාක් අය කමෙන්ට් කරලා දෙන බය වෙලා. අර සෙනසුරු ඒ රස්සර බිලි වෙනවා මාර්තු 29 2025. එයින් පස්සේ අවුරුදු 7ක් මරකනේ ඔලු උස්ස ගන්න හම්බෙන්නේ. ඒ නිසා මම මේෂ ලග්න හිමිව ගොඩාක් වැටලා ඉන්නට කතා කරේ. මේ දේ බය වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඔබ දැන් ඉඳන්ම වැඩ පටන් ගන්න. පවුල් ජීවිත කුටුම්බ ජීවිත ගතොත් මෙන්න මේ කාල සීමා තුළ පවුලේ අයගේ, පවුලේ කෙනෙක්ගේ යම්කිසි දියුණුවක් නිසා තරමක් දුරට ඔබට තිබිච්ච වගකීම් ප්‍රමාණ පවුල් ජීවිත තුළ අඩු වෙනවා. එහෙම නැත්තම් ඔබට මේ වෙලාවේ තියෙන වගකීම් ටික කොහොම හරි ඉස්ස සිද්ධ කරගන්න අතිරේකව හෝ විදිහක් හැදෙනවා. ඔන්න අර මං කියවන අතිරේක ආදාමරු සැලසෙනවා කියලා. ඒ නිසා පොඩ්ඩක් ඔන්න පවුල් තුළ තියෙන අගහිංකම් චුට්ටක් අඩු වෙලා වෙනදට වඩා ටිකක් සැප පහසුවෙන් ගත කරන වෙනදට වඩා ටිකක් සැප පහසුවෙන් මේ එකපාරම ගිහිල්ලා අර තරු පහේ ජීවන රටාවක් යනවා කියන එක නෙමෙයි බිමම තට්ටු නේද නෑ එතනින් ටිකක් පීවරක් දෙයක් කර ඉදිරියට ගිහිල්ලා පෞල් ජීවිතවල යම්කිසි ආකාරයකින් සාර්ථකත්වයක් යම්කිසි සහනයක් ටිකක් සැපතක් භුක්ති විඳින්න හැකියාව කාලෙකින් ලැබෙනවා ඔන්න මේ චලකන මේ කාලේ ගෙදර පවුලේ සැපත තිබත් ඔබට තිබෙන්නේ නැහැනේ පවුගේ කාලේ මොකද ඔබ තනියම ටිකක් ගේමක් ගහන්න උත්සාහ කරන්නේ සරලවම කිව්ව නමුත් දැන් මේ වෙලාවේ ඔබටත් ඒ ටික යම්කිසි මානසික සහනයක් එක බලාපොරොත්තුවක් එක්ක සැහැල්ලුවෙන් චුට්ටක් සැහැල්ලුවෙන් කල් ගෙවන්න නිදහසේ කල් ගෙවන්න හැකියාව ලැබෙනවා හැබැයි ඒ නිදහසේ කොච්චර ගියත් අර මං කියපු දේ හොඳ දෙයක් ආරම්භ කරන්න මේ කාලේ ඉදිරියට යන්න ඒ වගේ මේ කාලේ විශේෂයෙන්ම ඔබට ඔබගේ දරු දරියන්ගේ නැත්නම් සහෝදර සහෝදරියන්ගේ සම්බන්ධතාවයක් හේතු කොටගෙන ආර්ථිකමය වාසි ලැබෙන කාලපච. ඒ කියන්නේ ඔබට ඔබ යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිටියා නැත්නම් ඔබ කරන්න ගිය දෙයක් හිටියා හැබැයි මුදල් මොකක් හෝ අඩුපාඩුකම් නැත්නම් යම්කිසි ආකාරයකින් හවුල්කරුවෙක් අවශ්‍යලා තිබුණ අන්න තමන්ගේ සහෝදර සහෝදරියන් හෝ දරු දරියන්ගේ සම්බන්ධතාවයත් නිසා ඒ දේශයට හරියන නිවැරදි හවුල්කරුවෙක් හෝ ආයෝජකයෙක් ලැබෙනවා. අන්න ඒ දේවල් තුළ හැබැයි ඔබ මෙහෙමයි ඔබ උත්සාහ දරන්න මේ ඔබ හදන්නේ දවසින් දෙකින් ගහක් හිටෝලා
පහුවෙන්දාට ගහ පිරෙන පල දාගන්න. ඒ වගේ දේවල් ඔබේ ඔළුවේ ක්‍රියාත්මකයි ඒ වගේ සැලසුම්. අන්න ඒ වගේ දේවල් කරන්න ගිහිලා නිකන් තියෙන දේ වාසනාව නැති කරගන්න යන්න එපා. පුළුවන් තරම් අර ලාභය හෝ මේ කාල සීමාව තුළ ඒ ඔක්කොම පැත්තකින් දාලා මේලා ඉස්සලාම ආරම්භයක් ගන්න උත්සාහ කරන. තමන්ගේ ජීවිතේ වැරදිච්ච හැමතරම්ම ඒ දෙකෙන් ඒ දෙයින් ඔබ එකපාරම ඉවරයක් කරගන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් ඔය වැඩේ හරියන්නේ නැති වෙනවා. ඒ නිසා මේ වෙලාවේ අවශ්‍ය විදිහට ඒ දේ ඒ හවුල්කාරුව ලැබෙනවා. ඒ දේවල් තුළ ඉදිරියට යන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. නැතුව අනේ ඔබ වෙන වෙන කපටිකම් වැරදි කෛරාටික වැඩ වැරදි වැඩ කරන්න ගියොත් තරහ වෙන්න බෑ. මේක කිව්වට අන්තිමට ඔබට අර ලැබෙන්න තියෙන දේත් නැති වෙනවා. ඒ නිසා පොඩ්ඩක් මොකද ඒ වගේ තැන්වලදී ඔබ චුට්ටක් අර නොකල යුතු දේ කරන්න පෙළඹෙන නිසායි මම ඒ දේ ඔබට කිව්වේ. ඒ වගේ මේ කාලේ පෞල් ජීවිතය තුළේ ඔය බැඳීම කියන තාරණාව තුළ පොන්චේ ආකාරයෙන් පොඩ්ඩක් ලියලන ආදරය ලියලන කාල සීමාවක සැමියා බිරිඳ කියන කාරණා තුළ ගත්තත් දරුවන් සමග සහෝදර සහෝදර දෙමාපියෝ සමග ගත්තත් හැබැයි මේ කාලේ චුට්ටක් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔබ දෙමාපියෝ ගැන විශේෂයෙන්ම මව්පාර්ශ්වය ගැන පොඩ්ඩක් මවට එතරම් යහපත් කාලයක් නෙමෙයි ටිකක් අසනීපකාරී තත්ත්වයන් ටිකක් උත්සන්න වෙන්න ටිකක් දුරදිග යන්න හේතු කාරණා යදෙනවා. ඒ වගේම වුණ අනතුරු සිදු කරගන්න ඊට කඩ පවතිනවා. අනිත් පැත්තෙන් ඔවුන්ගේ නියන් සෞඛ්‍ය පිරිහීමක් තද බල ලෙස පෙන්눔 කරනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම දරුවන් සම්බන්ධ කාරණා දරුවන් චුට්ටක් මේ කාලේ ඈත් වෙන්න බලන කාලක මේ ඈත් වීම මේ තරහ වෙලාවත් මුකුත් නෙමෙයි ඔවුන්ගේ ජීවිත උදෙසා ඉදිරියට යන්න බලන කාලය. සමහර කාලේ කුඩාම දරුදරුවෝ ඉන්නවනම් මේක අදාළ වෙන්නේ නැහැ. ටිකක් වයසින් මොහුකුරා ගිය දරුදරුවෝ ඉන්නවනම් ඔවුන් රැකී රක්ෂාව නැත්නම් අධ්‍යාපන කටයුතු සඳහා ටිකක් ඈතකට එහෙම නැත්නම් විදේශගත වෙන රැකියාවක් තුළ අනේ නැත්නම් ඈතකට ප්‍රදේශයකට යන්න මේ කාලේ ටිකක් පෙළඹෙන කාලය. චුට්ටක් කෙටි දවසකට හරි දරුවන් මේ දිනක සිට දරුදරුවෝ කීප කීප වතාවට හරි ඈත් වෙන කාල පරිච්ඡේදයක් ඒවට තුළ දුකකුත් වගේම හැබැයි ඔවුන්ගේ සාර්ථකත්වය නිසා පොඩි සැනසීමකුත් ලැබෙන කල දසාවක් තමයි මේෂ ලග්න හිමියාට ගෙවෙන්නේ. ඒ වගේ මේ කාල සීමා තුළ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ මෙන්න මේ කාලේ විවාහයන් වලට හොඳ කාලයක්. ඒක ගැටළු නැහැ. මම මේ කතා කරන්නේ මේ නොවැම්බර් මාසය අතහැරලා අපි දෙසැම්බර් මාසේ ඉඳන් මුල් සතින් වගේ පස්සේ ගත්තාම විවාහ යෝග ඇති වෙන කාල පරිච්ඡේදයක් විශේෂයෙන්ම මේෂ ලග්න හිමියාට. ඒ වගේ ආදර බැඳීම් තර වෙන කාලයක්. හැබැයි ආදර බැඳීම් තුළ ප්‍රවේශම් වෙන්න ඕන ප්‍රවටි මොඩල් ලක්විමීඩ කඩකුත් පවතන නිසා ඒක තෝරා බේරා ගන්න උත්සාහ කරන කාලය තිස්ස පැවති ආදර සම්බන්ධතා ගෙවල් වලට කියා ගන්න බැරුව හිටියන ඔන්න දෙමාපියන්ගේ ආශිර්වාදය ගන්න ඒවට ඒවා විවාහයන් දක්වා යන්න දින තීන්දුව තීන්දුව කරගන්න ඥාතීන් අතර ඒ කතා බහ කරගන්න හොඳ කාලයක්. ඒ වගේම හිතේ තියන් ඉඳලා ආදරය ප්‍රකාශ කරගන්න බැරුව හිටියන ඔන්න මේ ශලක් නිමෙ දෙසැම්බර් මුල් සතියෙන් පස්සේ ඒ සඳහා උත්සාහ කරන්න යම් කිසි ආකාරකින් පිළියෙලකට ඉඳලා පිළියෙලට වෙලා ටිකක් ඔබ එදිරි උත්සාහ කරන්න හැකියාව පවතින පොඩ්ඩක් මොකද මේ ලග්නාධිපති ග්‍රහයා නීචව ගත කරන කාල සීමාවක් ඒක නිසා චුට්ටක් ඔය ආකර්ෂණීය භාවය චුට්ටක් අඩු වෙන නිසා පොඩ්ඩක් තමන්ගේ පිරිසිදුකම තමන්ගේ පෙනුම ආකර්ෂණය ගැන ටිකක් හිතන්න. මොකද මේ පෙනුම ආකර්ෂණය ලස්සන වීම කියන දේ වරදක් නෙමෙයි. ඒක විය යුතු දෙයක්. මොකද ඒ දේ තුළ තමාටම යම් කිසි ආකාරයෙන් ධනාත්මක පවතිනවා. අනිත් අය ආකර්ෂණය වෙදී තමා තමා තුළ යම් කිසි ආකර්ෂණයක් දකිද්දී ඒකත් මනසට දෙන ධනාත්මක දෙයක්. ඒවත් කුසල් තමයි. තමන්ට තමන් ලස්සන එක දැන එකත් කුසලයක්. අනිත් අය තමන්ට ආකර්ෂණය වගෙන කුසලයක්. එනේ ඒ කුසලයන් තුළ අකුසල් නැති කරගන්න. හැබැයි ඒවා හේතු කරගෙන වැරදි බැඳීම් තැන් තැන්වල ඇති කරගෙන තවත් අකුසල් වඩරන එක නෙමෙයි. තණ්හාව පැත්ත ගිහිල්ලා ආශාව පස්සෙ ගිහිල්ලා මේ පැත්තට පොඩි යොමු වීමක් තියෙනවා. මේ කාලේ වැරදි වැරදි ඇසුරුකම් කරන්න ඔය යම්කිසි ආකාරකින් පොඩ්ඩක් කාමාශා වැඩි කාලයක් ඒවා සපුරා ගන්න එක එක විදිහ උපක්‍රම යොදන්න මේ කාලේ යෙදෙන කාලයක්. ඒ නිසා චොට්ටක් ඒවායින් පරිස්සම් කරන. මොකද ඒවා තුළ මේ කාලේ ලොකු ගැටලු නැත්තත් ඉදිරිය පොඩ්ඩක් කියන්නේ විශේෂයෙන් මේ ජනවාරි මැද දක්වා කාල සීමා තුළ ඔය තම සම්බන්ධ කාලට ප්‍රවේශම් වෙන්න ඕන. ඒ කාල සීමා තුළ පොඩ්ඩක් ඔය ඒ සම්බන්ධතා නිසා හෝ ඔබ ඒ කරන ඒ දේවල් තුළ ඔබට යම්කිසි ආකාරකින් අපවාද එන්න ඉඩ තියෙනවා. යම්කිසි ආකාරකින් ඔබට තරමද්දුරට අපහස සිදු වෙන එකද ඔබේ නමට යම්කිසි තිබිච්ච තත්වයට කැලලක් ඇති වෙන එක තියෙනවා. ඒ නිසා ඒ පොඩ්ඩක් ඒ තම සම්බන්ධ කාල තුළ අවම වශයෙන් මේ ජනවාරි මාසේ මුල් සතිය දෙක දක්වාවත් ප්‍රවේශම් වෙන්න වග බලගන්න මේෂ ලග්න හිමියා. ඒ වගේම අධ්‍යාපන ගැන කතා කරනොත් මේ කාලේ අධ්‍යාපන කඩතොලන ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක් තමයි මේ ගෙවෙන්නේ. අධ්‍යාපනික වශයෙන් ඔබට සාර්ථකත්වයේ මේ දෙසැම්බර් මාසයෙන් පස්සේ ඉතාමත් යහපත්. හැබැයි මේ එහෙම කියලා කොහෙත්ම දෙසැම්බර් 6න් පස්සේ ඉත හොඳයි. නමුත් අර දැන් ඒදල් විභාග ලියන අය අහන් ඉන්නවා මේ එතකොට නොවැම්බර් 25 පටන් ගන්න. එතකොට ඒ කාලේ එතකොට 6 වෙදි සැහැණ විභාග ඉවරයි අපිට හරියන්නේ නැහැ නේ. එහෙම ගැටලුවක් නැහැ. මේ කාලේ අධ්‍යාපන වශයෙන් ඔබට සාර්ථකත්වය ඇති කරගන්න හොඳට හැකියාව තියෙනවා. තව ටිකක් මහන්සි වෙන මහන්සි ප්‍රතිපාල දෙගුණ තෙගුණ වෙලා ඔබට ලැබෙනවා. ඒ වගේම 6 වෙනිදෙන් පස්සේ අර ඔබට තරමද්දරට ඒ දේවල් තුළ ප්‍රතිඵල භුක්ති විඳීම. ඒ වගේම ඒ දේවල් හේතු කොටගෙන ඔබට යම්කිසි ඉදිරි ඉලක්ක ජීවිතේ සපුරා ගන්න
යහපත්න එකයි මං කිව්වේ අර මුලින්ම කියලා පටන් ගත්තේ. ඔය අධ්‍යාපන සුසුකම් මේ ඕන්නම් ඔබට රැකියාව උසස් වීම ගන්න නැත්නම් හොඳ රැකියාවට මාරු වෙන්න ඒ සුසුකම් ඕන්න සපුරා ගන්න හොඳම කාලයක් අද ඉඳන්ම ක්‍රියාත්මක වෙන කියලා ඔන්න බලන්න ඒවා හැමතැනදීම එකට සම්බන්ධ වෙන තැන. ඒ නිසා මේ කාලේ අධ්‍යාපන කටයුතු තුළ ඔබට ඔබගේ ඉදිරි දියුණුව අත්කර ගන්න ප්‍රබලාන්දමේ හැකියාවක් පවතිනවා. ඒ වගේ මේ කාල සීමාව තුළ දැන් සමහරක් වෙලා මේ විදේශගත වෙලා ඉන්න අහන් ඉන්න අය අපි ගැන කියන්නේ තාමත් කියන්නේ නැහැ. ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ කියපු හැම කාරණාවම මුලින් ඉඳන් මේ වෙනතුරු කියපු හැම කාරණාවම ලෝකෙ කොහේ හිටියත් සියලු මේෂ ලග්න හිමියන්ට සූක්ෂමව ගැලපෙනවා. 100%ක් කියලා කියන්නේ අවම 90%ක් 95%ක් ගැලපෙනවාමයි. එනිසා අර ඔබත් අර රැකියා දියුණුව මේ කාලේ ටිකක් පඩි වැඩි වෙන කාලයක් ටිකක් කීයක් හරි වැඩිපුර හොයාගන්න පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න පුළුවන් කාලයක් මං ගොඩාක් ලග්නට ওই තත්ත්වේ කිව්වා. මේ තත්ත්වේ හැමෝටම තියෙන නිසා. එනිසා ඔබත් උත්සාහ කරන්න මේ වෙලාවේ ලංකාවට එන්න හිතන්නවත් එපා. ඔබ එහෙම අවස්ථාවක් හිතලා තියෙනවනම් චුට්ටම් මේ කාලේ ඉඳලා තව ටිකක් හම්බ කරගන්න පුළුවන් කාලේ මේ දින 134 පුළුවන් තරම් ගේමක් ගන්න උත්සාහ කරන්න. ඔහේ ඉන්නකම් මේ ව්‍යාපාර ආරම්භ කරන්න එහෙම ඉතාමත්ම යහපත්. ඒ නිසා ඒ සැලකිල්ලෙන් කටයුතු කරන්න. අනිත් පැත්ත මේ කාලේ ඔබගේ සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරොත් සෞඛ්‍ය මේ තත්ත්වයන් තුළ ඉතා සුවිශේෂී තත්ත්වයන් වශයෙන් කියන්න ඕන. මේක මේ සුවිශේෂී කියන්නේ මේ යහපත් පැත්තට නෙමෙයි අයහපත් පැත්තට සුවිශේෂයි ඒක කියන්නේ. ඒකයි එහෙම කිව්වේ. පොඩ්ඩක් ඔය පාද ආශ්‍රිතව තත්ත්වයන් ආතරයිටිස් තත්ත්වයන් රුධිරයේ සම්බන්ධ සංඝටකවල අඩුකම්. ඔය කියන්නේ අපි සංඝටක කියන අදහස් කරේ හිමොග්ලොබින් ලෙම්ෆෝසයිට්ස් ඔය වගේ තියෙනනේ අර ප්‍රභේදයේ රුධිරය ආදංගු අන්න ඒ දේවල් අඩු වීම හිමොග්ලොබින් අඩු වීම එහෙම නැත්නම් ප්‍රතිශක්තිය බලපාන ලෙම්ෆෝසයිට්ස් අඩු වීම ඔන්න ඔය වගේ දේවල් අන්න ඒ වගේ නිසා ශරීර ප්‍රතිශක්තිකරණය ඉතා අඩු භාවය පොඩ්ඩක් පෙන්වන්න ගන්න උත්සාහ කරනවා මේ කාල සීමා තුළ. මේ කාලේ තට්ටේ පෑදෙන කාලයක් ඈ කොණ්ඩේ යනවා ගොඩක් මේ ශිලක්‍රීමේ මේ කාලේ. ඒකට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර කරන අර දේවල් වලටත් ප්‍රතිශක්තිකරණය වැඩි වෙන ආකාරයේ ඖෂධ ඒ හැබැයි වෛද්‍ය උපදෙස් මත ඒ වගේම ආහාර රටාව දෙන ඒවා වෛද්‍ය උපදෙස් නැතත් අපිට ආහාර හොයාගන්න පුළුවන්. මේ තත්ත්වයන් තුළ නිවැරදි ලෙස ඕනට වඩා නෙමෙයි සමබරව ගන්න උත්සාහ කරන්න ඒ තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්. තව පැත්තෙන් මේ කාලේ චුට්ටක් ඔය ඔබට ඔය අක්මාව ගැටලුකාරී තත්ත්වයන් වැඩි වෙලා හේතු කාරණා දෙනවා. ඒ වගේම මේ ඒ හේතුවම නිසා ශරීරයේ යම් තැන් තැන්වල මූහුණේ අතපයේ ඔය දද කුෂ්ඨ වගේ දේවල් රෑෂස් වගේ දේවල් අත හටගන්න අන්න ඒ වගේ දේවල් වෙන්නේ ඊටකට වැඩි. ඒක ජනවාරි දක්වා විශේෂයි. ඒ නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් ඒ වෛද්‍ය උපදෙස් පතන උසගෙන උෂ්ණ අධික ආහාර වැඩි ගන්න යන්න එපා. චුට්ටක් ශරීරය තුළ තියෙන තෙල් තත්ත්වයන් කොලෙස්ටරෝල් තත්ත්වයන් පාලනය කරගන්න හැකි වෙන අන්දමේ ඒ ආහාර රටාවල් ඒ ඖෂධ ටික පාවිච්චි කරන්න උත්සාහ කරන්න. එතකොට ඒ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. කොමනෝ තත්ත්වය ඇතුළු මේෂ ලග්න හිමියාට ආර්ථික මේ වශයෙන් වැඩි වාසි ලඟා කරගන්න හොඳ අවස්ථාවක් තියෙන කාලයක් ඉඳන් මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න. අපි එහෙනම් දැන් මේ වෙලේ කතා කරමු මේ තත්ත්වය යහපත් කරගන්න කරන් දෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා මේෂ ලග්න හිමිය ඔබට. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා. මේ අපි මේ දෛවයේ අරගෙන ආවේ පෙර භවයන කුසල් අකුසල් මත නම් කොහොමද අපි වෙනස් කරන්නේ? කොහොමද අපේ දෛවය වෙනස් කරගන්නේ කියලා? මෙහෙමයි. අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙවෙයි. පුංචි උදාහරණයක් ගමු. වහිනව, වර්ෂාව වැටෙනවා. එතකොට මේ වර්ෂාව කියන්නේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමී ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා ඉහළ යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහෙත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියන්නේ ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට తాවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වල දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන්න අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමී යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එක්කෝ තෙමෙන්නේ දැන නැත්නම් කුඩයක් කියලා යන නැත්නම් සමහරවිට ප්‍රශ්න නැතුව වාහනේ යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරවිට කේන්ති යන්නේ නැහැ. මම මේ කියන උත්සාහ කරන්නේ මෙහෙමයි මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවර තෙමෙති මෙහෙර කුඩේ යන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුණත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්.
දැන් ධන අපි කියන්නේ ඍණ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන් හැකිනම් සමහරුන්ට සෙනසුරාදා දිනවල 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන්න. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන් නම් අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඊට පස්සේ මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයා ගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් හතක් ඔබ හදා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පැන් කලතුණුක තොන්නන් තියාගන්නේ. ඒ ගැටලුවක් නැහැ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ හතක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් නම් වැඩිපුර තියන්න පුළුවන් හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එළඟි තෙල් පහන් හත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න සෙත්ක විසජ්ජනය කරන්න පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන් නම් ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩා දුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරාදා රාත්‍රියේ 12යි 5ට පහනක් දල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල් වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන්නේ නිල් මල් ටික පූජා කරලා ඔබ බුදු පහන තියෙන තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රියේ 12යි 5 කියන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රිය කියන්නේ ඉරිදා එළි වෙන ඉරිදා අලුයම සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ යළුවේම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමයේ තුල දවසක් කියලා ගන්නේ මේ දවස සූර්ය උදාවෙන් ඉඳන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින්නේ. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුල ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කලක්‍රියාවක් කරපළයි. මොකද මේ කාලේ සෙනසුරු ගහයා කියන තැන්තොලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මවත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන්න කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සේ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්වලා ඒ මෛත්‍රී භාවනාව කරන්ද පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරනවා. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයෙක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා. ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. ඒතර ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මයේ දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙ පෙන්න දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුලින් අධ්‍යාත්මික යොමු වෙන ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුල දැහැමිදී නිවැරදිදී ක්‍රියාත්මක වෙන්න හරිදී කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුල ඔබට නොදැනෙන අයහපතත්
දුරු කරගන්න අවකාශයනවා. අන්න ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතය එහෙම නැත්තම් ආගම දහම යොමු වෙන තුර තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලෙම යහපතනේ. යහපත් දේ හිතෙන්ද යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙනවා. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ තියෙන කාරණා. ඒකයි අද මේ යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද, අවය ආගම් ඇත්තද, අපි නම් ආගම් අදහන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුළ තියෙන්නේ අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය. අන්න ඒ දේ තුළ ධනාත්මක භාවය අපිට ජීවිතේ ළඟා කරන්න. ඉතින් ඔය දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුළ අසනීපකාරී තත්ත්වයන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් හොයාගන්න උත්සාහ කරන්නකෝ තියෙනවා සිංහල බෙහෙත්වල විසල්වල. එහෙනම් පැහැදිලිව ලියාගන්න ලියාගන්න. කළුතල අංජන, ඒ වගේම ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් කර ලොකු භාජනයක වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා කකාරනවා කියන්නේ අපි ටිකක් ගොඩාක් රස්නෙන් මේක තම්බනවා කියන්නේ තම්බලා ඒ වතුර නාන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳකර වතුර කලවම් කරන්න යන්න ඕනේ නෑ. මේවා හරි සුවඳවත් එකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ ඖෂධ ස්නානේ පුළුවන් නම් මාසෙකට දෙපාරක්ක පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුළ සෑහෙන දේවල් දෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්නේ ලස්සන ඉන්නේ වර්ධන්නේ මේ. මොකද ලස්සනට වීම තුලත් මානසික උත්තේජනයක් තියෙනවා. මම ඔබට කියලා දෙනවා ඔබ ඔබ තුල ඔබේ ලස්සන දකින දකින් ඔබ ධනාත්මක වෙනවා. එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා. ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දේ. ඒ නිසා ලස්සන වේදේ වේදගත දෙන්නා මේ 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 ඖෂධ ස්නානේ දිනපතාම කරන්න ඇත්තෙන් දෙපා ලොකු වියදමක් කියයි. හැකිනම් ගැට ලොකු නෑ දිනපතා නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියේ දෙතුන් වතාවක් කරන්න කමන්නේ නැත්තම් සති දෙකකට සැරයක් හරි කමන්නේ. මේ දේ තුල ඔබට අර අසනීපකාරී තත්ත්වයන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රීය වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඔය වගේ තැන් තුල ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න. ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝර පිරිත, සූර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රය කටපාඩමින් කියන්න පුරුදු වෙන්න. උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න. ඒ දේ තුළ ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ ඕරාකට ලැබෙනවා. වගේම මේ සෙනසුරු ග්‍රහය තුළින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පාදිනවා. නිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න. ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහව කියන උත්සාහ දරන්න මේ දේ තුළ යහපත ළඟා කර හැකි. ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම්. ඉතා කෙටි මන්ත්‍රය. ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල්. මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරා එක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේෙද්දි ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්නම් මේකේ ඇතුළේ තියෙන গুপ্তකාරී දේවල්ත් ඒ දේවල් සෙවීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවසට රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න. අනිත් පැත්තෙන් මහා සන්තියාගෝ මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න. බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන් ඔන්න මහා සන්තියාගෝ මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තත්ත්වයන් තුළ
ඒ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් කරා යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරාදා දවස්වලට දිව්‍ය සප්සද වන්දනාව සහ දිව්‍ය හෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලෙනේ යාඥාව හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලෙනේ යාඥාව සිහි ගන්නවන්න. ඒ තුල ඔබට ඒ අවශ්‍ය කරන දේ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුල තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ. අපි හරි විදිහට යනවනේ සෙනසුරු ගිල ගන්නවා මේ ලග්නේ ලබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා. ඔබට ගමන යන්න හැකියාව දෙනවා. කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්සෙක ඔබ විහිඳා ගන්න එපා. ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි. ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්න බොරු. ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රස්තකේ දාගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම. ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ කරද්දී ඖෂධ වර්ග ගන්න පහන් දල්ලන්න යන්තාකට වියදමක් යනවා. නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න. පුළුවන් නම් අර බෝධි පූජාව දින 7ක් සෙනසුරාදා 7ක් කරලා බලන්න. ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකො මේ වීඩියෝට ඇවිල්ලා. ඉතින් ඒ නිසා ඒ දේවල් තුල යන්න හැම දෙයකටම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේ වල එහෙම නැහැ. පියවරෙන් පියවර තමයි ටික ටික තමයි ඒ දේවල් හරියන්නේ. ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න. එතකොට ඔබ හරි කෙනෙක් නම් ඔබ නිවැරදි කරන කෙනෙක් කවදාකවත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්ති මේ කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම ඔබේ තුලින් යහපත් දේ සිද්ධ වෙනවා. ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා. කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්ම යටපත් වෙනවා. ඒකයි වී යුක්ති. අර මං කිව්වේ ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. 100%ක් ඔබේ අපල උපද්‍රව නැති වෙන්නේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන දේ සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාශක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශිය මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා. ඒ කාලට කවටද ඒ රාශක ඉන්නේ ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා. කාලවල විය යුතු නැහැ. ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න. ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම. ඔබ සැමනි දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.